අපි මේ යන්නේ මාතලේ අගලවත්තට ඒ චමුද්‍යා දේවින්දි දැරිය සොයාගෙන චමුද්‍යාගේ වයස අවුරුදු 12යි චමුද්‍යා මේ වෙනකොට දුක් කන්දක් උහුලන්නේ පහුගිය මැයි මාසේ ඉඳලා ඒ මේ අවුරුද්දේ මැයි මාසේ 11 වෙනිදා එයාගේ පියා විදුලි සැර වැදීමෙන් මිය යාම නිසා ඒ සිදුවීමෙන් පස්සේ චමුද්‍යාත් අම්මත් නංගිත් මේ ලෝකෙ තනි වුණා මට වන්දි දෙනවා කිව්ව මේකෙන් කරන්ට් එක වැදුන්නේ එයාලගේ වැරද්දෙන් ලෙවුනන් මරන්නත් වේදම් කරනවා කිව්ව කිසිම දෙයක් උදව් කරන්නේ නැත වෙනක ගැහණු දරුවෝ දෙන්නෙක් නිසා චමුද්‍යාගේ අම්මා නිර්මලාට රස්සාවක් කරන්න යන්න විදිහක් නැහැ ඒ නිසා දවසින් දවස ගෙදර ප්‍රශ්න වැඩි වෙනවා වේලක් නොකා හරි දරු පැටව දෙන්න උස්මහත් කරන්න චමුද්‍යාගේ අම්මට පුළුවන් වුණත් ඇයට අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ තමයි අද චමුද්‍යාලගේ නිවසේ තත්වය හතර වටින් තකරම් ගහලා ඉටිරෙදි වලින් තනාගත්ත මේ පුංචි නිවසේ මේ පවුලම අද ජීවත් වෙනවා මේ කිසිවක් නොදන්න චමුද්‍යාගේ නංගිගේ ඉල්ලීම් මේ අම්මට දරා ගන්න බැරි තරම් පොඩි කෙන කණ්ඩ බණ්ඩ ඉල්ලනවා හැමදේම අප්පච්චිගේ ඉල්ලනවා වගේ ඉල්ලාමගෙන් කිනිරි ගන්නවා තාත්තා අහිමි චමුද්‍යාගේ නංගි ඉල්ලන්නේ එක එක දේවල් අප්පච්චි ඉන්න කොට ස්කෝලේ යනකොට හැම වෙලේම අරන් දෙන දැන් මං අම්මගෙන් ඉල්ලන අක්කේ කියන පාත දුම්මෙන් ඉල්ලනවා ඉගෙනීමට දක්ෂ චමුද්‍යා දැන් ඉගෙන ගන්නේ මාතලේ සුජාතා විද්‍යාලයේ හය ශ්‍රේණියේ එයාද ඉල්ලන්නේ එකම එක දෙයයි අපේනම සින්න වෙන යනවා බැංකුවට අපිට ඒක බෙර ගන්නවත් සල්ලි නැහැ අපිට උදව් කරන්න